පරිපථ පුවරුවක් මත නලා පරිපථයක් පිළියවන යොදා ස්ථාපනය කිරීම. හරි. ඊට පස්සේ අපිට ඕන දේවල් ටික තියෙනවා මෙතන. බලන්න පුළුවන් මෙතන ෆියුස් එක තියෙනවා, ව්‍යාපෘති පුවරුවක් තියෙනවා, සැපයුමක් තියෙනවා, රිලේ එකක් තියෙනවා, ස්විච් එකක් තියෙනවා. හරි. ඔය ටික පාවිච්චි කරලා තමයි අපි මෙන්න මේ සර්කිට් එක ගහන්න යන්නේ. එතකොට ඔයාලට කලින් ප්‍රැක්ටිකල් වලදී කියලා තියෙනවා මෙන්න මේ ප්‍රොජෙක්ට් බෝඩ් එක ගැන, එහෙම නැත්නම් ව්‍යාපෘති පුවරුව ගැන දැනීමක් තියෙන්න ඕනේ. එතකොට මම කෙටියෙන් පැහැදිලි කරන්නම් කොහොමද මේකේ සම්බන්ධතාවය තියෙන්නේ කියලා. මෙන්න මේ අතට සිදුරු පහක් තියෙනවා. ඒ පහ ගානේ පේලි දෙකක් තියෙනවා. මෙන්න මේ සිදුරු පහ එකට මෙන්න මේ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. මේ විදිහට පේලි දෙකක්. ඒ වගේම දෙපැත්තෙන් තියෙනවා මෙන්න මේ විදිහට තීරු දෙක බැගින් දෙපැත්තෙන්ම තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහටයි මෙන්න මේ ප්‍රොජෙක්ට් බෝඩ් එක සම්බන්ධතාවය හැදිලා තියෙන්නේ. එතකොට ඔයාලට නිබන්ධනේ දීලා තියෙනවා සර්කිට් එක කොහොමද හදන්න ඕනේ. ඒ සර්කිට් එක දීලා තියෙනවා. එතකොට ඊට වැඩි මම ලේසි වෙන්න ඔයාලට සර්කිට් එකක් මම සරලව ඇඳලා තියෙනවා. ඒක බලාගෙන අපි කොහොමද කරන්න කියලා බලමු. හරි. එතකොට මෙන්න මේ තමයි තියෙන්නේ රිලේ එක. එතකොට මම ඒ සම්බන්ධ වෙන අග්‍ර වෙනම නම් කරලා තියෙනවා. ඔයාලට හඳුනා ගන්න පුළුවන් වෙන්න පළවෙනි අග්‍රේ, දෙවෙනි අග්‍රේ, තුන්වෙනි අග්‍රේ, හතරවෙනි අග්‍රේ සහ පස්වෙනි අග්‍රේ. ඒ වට අදාළ වයර් පාසල මම හදාගෙන තියෙනවා. ඔයාලට මේ හම්බෙන රිලේ එක හැමම ප්‍රොජෙක්ට් බෝඩ් එකට සම්බන්ධ කරන්නත් පුළුවන්. එතකොට ධන සැපියුම සම්බන්ධ වෙන්නේ මෙන්න මේ පළවෙනි අග්‍රේට. ඒ වගේම මේකේ රිලේ එක ඔන් ඔෆ් වෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පළවෙනි සහ දෙවෙනි කියන අග්‍ර සම්බන්ධතාවයත් එක්ක. ඒක මම කොහොමද වෙන්නේ කියන්නම්. ධන සැපියුම මෙතනින් සම්බන්ධ වුණාම මෙතන ස්විච් එක ඔන් වුණ ගමන් මේ හරහා ධාරාව ගලලා මෙතනින් සර්කිට් එක සම්පූර්ණ වෙනවා. ඒකේ සම්පූර්ණ වුණා කියන්නේ මෙන්න මේ රිලේකින් කරන්නේ මෙන්න මේ තුන්වෙනි සහ හතරවෙනි කියන අග්‍ර අතර සම්බන්ධතාවය ඇති කරනවා. එතකොට මෙන්න මේ තුන සහ හතර කියන අග්‍ර අතර සම්බන්ධතාවයක් ඇති වෙලා මෙන්න මේ සර්කිට් එක සම්පූර්ණ වෙන නිසා බසර් එක ඔන් වෙන ක්‍රියාවලිය සිද්ධ වෙලා මෙන්න මේ බීප් හඬ අපිට ලබා ගන්න පුළුවන්. ඔන්න ඔකයි මේ රිලේ එක ක්‍රියාකාරීත්වය. හරි. ඊළඟට අපි බලමු කොහොමද මේක ප්‍රොජෙක්ට් බෝඩ් එකට අපි සම්බන්ධ කරන්නේ කියලා. හරි. බලමු ඊළඟට අපි කොහොමද මේක සම්බන්ධතාවය ගොඩනගන්නේ කියලා. එතකොට මුලින් අපි ඉස්සල්ලාම කරන්නේ මෙන්න මේ විදිහට ධන සැපයුම අරගෙන මෙන්න මේ ප්‍රොජෙක්ට් බෝඩ් එකේ මම ඔයාලට කලින් කියලා දිනවා මෙන්න මේ තීරුව එක තීරුවේ මේ කෙළවරකට සම්බන්ධ කරාම මේකේ මෙන්න මේ මැදට එනකම් මේ ධන සැපයුම සම්බන්ධයි. එතකොට ධනට සම්බන්ධ කරන්න ඕනේ මේ ලයින් එකට සම්බන්ධ කරනවා. ඒ වගේම ඍණ සැපයුම මේකේ එහා පැත්තේ කෙළවරට දුන්නාම මේ තීරුවෙම තියෙන ඍණ සැපයුම. එතකොට ඍණට සම්බන්ධ කරන්න ඕනේ මේ ඍණ තීරුවට සම්බන්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි සැපයුම දීලා තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේකේ මේ සර්කිට් එක ගොඩනගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි මේ රිලේ එක ඔන් ඔෆ් වෙන වැඩේ කරලා ඉමු. එතකොට මුලින්ම අපිට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ෆියුස් එක. එහෙම නැත්නම් විලායකේ. එතකොට මේ විලායකේ මේ විදිහට අරගෙන ඔන්න අපි මෙතනින් විලායකේ ධන පැත්ත සම්බන්ධ කරනවා මේකේ ධන සැපියුම සම්බන්ධ මේ ලයින් එකට. දැන් මේකේ මේ කෙළවර තමයි මෙතන තියෙන්නේ. මේ කෙළවරට සම්බන්ධ වෙනවා මේකේ ස්විච්. එතකොට මං කරන්නේ මේක කෙලින්ම ගෙනල්ලා මෙන්න මේ එක තැනකට පින් කරගන්නවා. එතකොට මෙන්න මේ කරන්ට් එක මේ හරහා ඇවිල්ලා මෙන්න මෙතනට සම්බන්ධයි. දැන් මෙතන තියෙනවා. දැන් මෙතනින් ඊළඟට සම්බන්ධ කරනවා මෙන්න මේ ස්විචේ එක පැත්තක්. දැන් එතකොට මෙන්න මේ මෙතනට එනකන් අපි මේක සම්බන්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ස්විචේ අනිත් කෙළවරට සම්බන්ධ වෙනවා මෙන්න මේ පිළියවනේ, එහෙම නැත්නම් රිලේ එකේ පළවෙනි අග්‍රේට. මෙන්න මේ තියෙන්නේ රිලේ එක. රිලේ එකේ පළවෙනි අග්‍රේ. එතකොට මම කරන්නේ මෙන්න මේකේ පළවෙනි අග්‍රේ මේ තැනකට සම්බන්ධ කරලා එක තැනකට සම්බන්ධ කරලා මෙන්න මේ ස්විචේ ඒ හරහා මෙතනට සම්බන්ධ කරනවා. හරි. ආයේ බලමු කොහොමද මේක සම්බන්ධ වුනේ කියලා.
ධන සැපයුම මෙතන සම්බන්ධ වුණා මේකෙන් ධන සැපයුම ෆියුස් එකට ආවා ෆියුස් එකෙන් කෙලින්ම ඇවිල්ලා මෙතනින් ස්විච් එකට ආවා ස්විච් එකෙන් පළවෙනි අග්‍රේඩ සම්බන්ධ වුණා මෙන්න මේ ලයින් එක අපි සම්පූර්ණ කරලා තියෙනවා ඒ වගේම මේ මේක දෙවෙනි අග්‍රේන් කෙලින්ම සම්බන්ධ වෙනවා මෙන්න මේ සැපයුමේ ඍණ පැත්තට එතකොට අපි කරන්නේ මේකේ දෙවෙනි එක කියන්නේ මෙන්න මේ අග්‍රේ දෙවෙනි එක මෙන්න මේ අග්‍රේ සම්බන්ධ වෙනවා කෙලින්ම මේකේ සැපියුමේ ඍණ පැත්තට හරි දැන් එතකොට අපි සම්පූර්ණ කරලා තියෙන්නේ මෙන්න මේ පළවෙනි සහ දෙවෙනි කියන මෙන්න මේ ලයින් එකම සම්පූර්ණ කරලා ඉවරයි දැන් ඊළඟට තියෙන්නේ අපිට මෙන්න මේ බසරයකට සම්බන්ධ ලයින් එක ඉවර කරන්න එතකොට මේක ඉස්සලාම කරලා තියෙනවා මෙන්න මේ තුන්වෙනි කියන මෙන්න මේ අග්‍රය සම්බන්ධ වෙනවා මෙන්න මේ ධන සැපයුමට. එතකොට මෙන්න මේක තමයි මේ තුන්වෙනි එක කියන්නේ. තුන්වෙනි අග්‍රය කියන්නේ මෙන්න මේක. මේක සම්බන්ධ වෙන්න ඕනේ බැටරියේ ධන පැත්තට. උන අපි ධන පැත්තට සම්බන්ධ කරා. ඒ වගේම මෙන්න මේ හතර කියන අග්‍රය සම්බන්ධ වෙන්න ඕනේ බසරගේ ධන පැත්තට හරි ඊළඟට තියෙන්නේ අපිට මෙන්න මේ හතරවෙනි අග්‍රය ගත්තහම මේ හතරවෙනි අග්‍රයට තමයි සම්බන්ධ වෙන්නේ මෙන්න මේ බසරක. එතකොට මේ හතරවෙනි අග්‍රය පැත්තට සම්බන්ධ වෙන්නේ මේ බසරගේ ධන පැත්ත. එතකොට අපිට හොයා ගන්න පුළුවන් මෙන්න මේකේ රතු පාට තියෙන සාමාන්‍ය මේ ධන අග්‍රය. එතකොට මෙන්න මේ රිලේ එක දිහා බලපුවහම මෙන්න මේක තමයි හතරවෙනි අග්‍රය. මෙන්න මේ හතරවෙනි අග්‍රය අරගෙන මෙන්න මේ බසරකේ ධන පැත්තට සම්බන්ධ කරනවා. එතකොට මම කරන්නේ මේක එක තැනකට සම්බන්ධ කරලා මේ එතනින්ම මේ විදිහට ධන සැපයුම අරගෙන මේක කෙලින්ම සම්බන්ධ කරනවා මෙන්න මේ ඍණ පැත්තට. එතකොට මෙන්න මේ අපි මේ සර්කිට් එකත් සම්පූර්ණ කරලා ඉවරයි. ඊට පස්සේ දැන් අපේ වැඩේ ඉවරයි. හරි. අපි බලමු කොහොමද මේක වැඩ කරනවාද කියලා. හරි. මේ තියෙන ස්විච් එක බලමු මේ ස්විච් ඔන් කරපු ගමන් වෙන්නේ මෙන්න මේ රිලේ එක ඔන් වෙනවා රිලේ එක ඔන් වුණ ගමන් මේ හරහා ධාරාවක් ගලලා මෙන්න මේ බසර එක ඔන් වෙනවා හරි මෙන්න මේ විදිහටයි වැඩ කරන්නේ හරි ඊළඟට තව දෙයක් තියෙනවා මෙන්න මේ අපි ස්විච් එක ඔන් ඔබනකොට මේක සම්බන්ධතාවය ඇති වෙනවනේ එතකොට මෙන්න මේ ස්විච් එක ඔබන විට ඔයාලට මෙන්න මේ පිළියවනේ එහෙම නැත්නම් රිලේ එක මෙහෙම අල්ලපුවාම හොඳට දැනෙනවා මේක संबंध वेन संबंध सह विसंधि कीन एक दैन मुखद मेके रिले संबंध शब्द वगेम एवगेम अत दैन इतकोट वाट हितागन पुलवा मेन मे रिले संबंध वेनवागीन हितागन पुलवा हर इतकोट मेन मेहमतम परीपद पूर्वक मत नला परीपद पिलियवन स्थापनी किरीम कीन प्राक्टिकल सिद्धकरा